අද දවසේ මම ඇවිල්ලා ඉන්නේ වැල්ලවාය හඳ පානාගලට මේ ගමන එන්න අද දවසේ මම වෙන් කරගත්ත විශේෂයෙන්ම මේ ලංකාවේ 30 වසරක කුරිරු යුද්ධය නිමා කරපු අභීත රණවීරෙක් සාගෙන අපේ රටේ මිනිස්සු අද හොඳට නිදාගන්නේ ගමම් විවන් යන්නේ මෙන්න මේ අභීත රණවීරුවන් නිසා හැබැයි ගොඩක් කට්ටියට මේක අමතක වෙනවා ආදරණීය මිනිසුනේ ඔබට මේ කතාව කියන්නට කලින් මම කියන්නම් මේ කතාව ඔහු ජීවත් වෙන්නේ මේ සුන්දර ගම්මානයේ වැල්ලවාය හඳපානගල හමුදාවට ගිහිල්ලා 30 වසර කුරු යුද්ධ නිමා කරන්නට තම දහඩිය කඳුල ඒ විතරක් නෙවෙයි ලේ ඒ විතරක් නෙවෙයි අත්පා වලින් දන් දීපු ලංකාව තුල සිටින සුවශේෂී රණවීරයෙක් ඔහු අද ජීවත් වෙන ගම්මානෙ තමයි මේ හඳපානගල ගම්මානෙ ඒ නිසා අද මැයි මාසේ 18 වෙනිදා කුරිරු යුද්ධය නිමා කරලා වසර 11ක් සපිරෙන මෙමන් දිනයක අපි අද දවසේ වෙලස ටීවී YouTube නාලිකාව අද දවසේ අපි හොයාගෙන ආවේ ඒ අභීත රණවීරුවා සිටින තැන නිවසට යන්න සූදානම්. ඉතින් මේ වීඩියෝ එක බලද්දි විශේෂයෙන්ම ඔබට හදවතට දැනේවි ඔබ අද ජීවතුන් අතර ඉන්නේ ඔබේ දරුවන් ඔබගේ අම්මා තාත්තා ඔබේ සහෝදර සහෝදරියන් සියලුම දෙනා අද ජීවතුන් අතර ඉන්නේ මෙන්න මේ ආදරණීය රණවීරුවන් නිසා කියන වග ඔබේ හදවතට දැනේවි. හැබැයි ඔබට අත් පා ඇස් හැම දෙයක්ම තියෙනවා. මේ වීඩියෝ එක බලන හැමෝටම ඒ අංග සම්පූර්ණම දේවල් තිබෙනවා. හැබැයි මෙතනින් එහාට යන මම මේ කතාවේදී රුවන්ගේ කතාව හරි දුක් බරයි. මේ කතාව අපි අහමු මේ විදිහට. අපි යමු මේ නිවස සොයාගෙන. හැබැයි අද මේ මාසේ 18 වෙනිදා සමනින් නිවසකට යන්න නිකන් හොඳ නැහැ. මට පුළුවන් විදිහට විදේශ ගත වෙලා ඉන්න අපේ සහෝදර හිතවතුන් විවිධ දේවල් වලට අපට උදව් උපකාර කරනවා. නිවාස අදන්නට, බඩු මඩු ලබා දෙන්නට, පුංචි දරුවන්ට පොත්පත් ලබා දෙන්නට විවිධ විදියට උදව් උපකාර කරන මේ මුදලින් කොටසක් වෙන් කරගෙන අද මේ අභීත රණවීරුවා බලන්න ආවේ ඒ දරු කැටව ටික බලන්න, ඒ ආදරණීය බිරිඳ බලන්න, ඒ අය ජීවත් වෙන ආකාරය බලන්න තමයි අද දවසේ අපි ආවේ. අපි යමු ඔවුන්ව සොයාගෙන. බඩු ටික ගමු. जाती है प्रणाम युद्ध निमाकर අදර වසර 11යි මතකද දිනේ ඔව් අමතක කරන්නේ කොහොමද අමතක කරන්නේ නැහැ ජීවිතේ ඉතින් රුවන් මං ඇත්තටම වෙල්ලස්සේ අපි වෙල්ලස්සේ ඔබ වෙල්ලස්සේ ඉතින් ඔබ අපි ඉපදුනේ මේ වෙල්ලස්සේ ඒ නිසා කිසි දවසක රුවන් අපිට මේව අමතක කරන්න බෑ අමතක වෙන්නෙත් නැහැ ඒ නිසා මං වාව රාගෙන ආවේ අපි කන බත් පිටක් ගානේ මේ බත් පිටක් ගානේ අඳින ඇඳුමක් ගානේ පඩ දින හැම දෙයක් ගානේ යන කම බිමක් ගානේ වාවල් සිහිවේ ජීවිතයට අමතක කරන්න බෑ. ඒ නිසායි රුවන් මම එයාව හොයාගෙන ආවේ. වාගේ කකුල් දෙකම නැහැ. වාගේ අතක් නැහැ. හැබැයි ඔබ මේ රටේ සුවිශේෂී සම්පතක්.
මට කියන්නකෝ අද කවුරු හරි මේ නිවසට අද මම ඇරෙන්න ආව ඇති නමුත් ඔබව හොයාගෙන අද දවසේ මේ රණවීරුවන්ගේ දින දවසේ කවුරු හරි ආවද ඔබගේ දුක කඳුල හදවතේ තිබිලා තියෙන දේවල් බෙදා හදාගන්න කවුරු හරි ආවද නෑ එහෙම කවුරුත් නෑ ඉතින් මගෙත් එක්ක හිටිය එකට හිටපු සර් අද කතා කළා උතියාද और देखो नहीं सहम तो मुखी ला खता गल रुआन ओबने में आंदा नुन माफी मिनु सुन आमत के वेला रुआन तीस वसरा कुर युद्ध ती विच्चे का अदा आमत के वेला मिनु सु ओबे ओए खकुल देखा आता नेत्ते आपे वा आरक्षा आपे दरु पेटा आपे अम्मला तात्र से याल्ला मारक्षा करने की हिला इतिंग एवनी दावसक मत ओबो मतक खुने मीट वसर पहालवकट उड़ी उब मम वेदिकावट गिन उब उत्तमाचार्य पिदुवा मतक दवस ऐ थिंक इदा दवस मत मतकुना अद दवस मत मतकुना उब होयागे निन्न ऐ थिंक मे मे गेना पुत्यागी बोग बट वड़ा नमुत मत करान पुलवान दे तमें मम करागे निन्न मम हरी आसाई रुवान ඔබගේ ශරීරේ මම අපි ඔබ ඔබට අද මම එනකොට ඔබ කියලා නෙවෙයි මං ආවේ අතන ඔබ දන්නේ නැහැ නේ ඔබ දැන් මේ කොයිද ඉඳලා ආවේ ඉතින් මට පුළුවන් මම ටී-ෂර්ට් එකක් ගෙනාව ඔබගේ ශරීරය හරි ලස්සනට බලන්න ඕනේ මම අංග සම්පූර්ණ මම මේක අඳන්නම් කම නැද්ද හරි අතන ඉන්නකම මට හරි ආසාවක් දැනෙනවා ඔබ තරුණයෙක් ඉතින් මට හරි ආසාවක් දැනෙනවා ඒ තරුණයාගේ තරුණ ජවය මට බලන්න ඒ කියන්නේ හොඳ තරුණයෙක් තමයි මෙහෙම ඉන්නේ अद असर मिलाने है नमस्ते मुनियाम दिन हरी कुरुरी युद्धे तमंगी अतपय समाज वेणुवें दायाद कल अपे दर्वाणुवें अपे धनोपी वेणुवें अपे नैदाहित मच्छादी मिलो मुनु रटाक चुनें गोब जीविते जीवित देवाल दंदु उब अहिता पिता नेपा मम्मी टी शर्ट या कंदला व्याव मेमकरण मचिल है वै मेक मगे हदवते मट हितुना उब ඔබට අඳු මොන තරම් තියෙනවා නමුත් මට හිතෙනවා ඔබ හරි ඔබගේ ශරීරයේ පුෂ්ටිමත් ශරීරයක් නිසා මට හිතෙනවා ඔයාට මේ ලස්සන ටී-ෂර්ට් එකක් අඳලා ඔබගේ ලස්සන බලන්න වෙනදා වගේම තියෙන ලස්සන අදටත් තියෙනවා කියන බග පටහව කරන්න මට ඔනෙ ලැතිමනේ ශරීරයේ කියන්නේ පුෂ්ටම ශරීරයක් මේ යුද හමුදාවේ අභීත රණවීරුවෙක්ගේ මේ ශරීරය අපුල ඉස් දෙකක් ඊට වගේ තියෙනවා මේ ශරීරයේ දාත්මිතේ මේ පපුවම තාමත් කයියනේ ඔව් ඇයි තැංගන ඒක තමයි මම ටී-ෂර්ට් එකෙන් මම පෙන්වන්න කරන්නේ ඒ හින්දායි මම මේ වගේ ටී-ෂර්ට් එකක් අඳගෙන ආවේ ඔබ හොඳ පුෂ්ටම රණවීරුවෙක් ඉතින් කියන්න වචන නැරුවන් මට ඕන වෙලා තිබුණාද රණවීරුවන්ගේ දිනේ දවසේ ඔබව දැක බලා ගන්නට ඔබට සුබ පතන්නට ඒ වගේම ඔබේ දරුපවුල ගැන කතා කරන්නට මට අවසර දෙනවද ඔබගේ ජීවිතය ඔබගේ දරුවන් දැක බලා ගන්නට යම් ස්ථානයකදී ඔබත් එක්ක පොඩි විනාඩි කිහිපයක් මම කතා කරන්න හරි යමු අපි එළිය කතා කරමු ඒක හොඳයි නේ අය තාලේ නැති හොඳයි මෙතන කතා කරමු මම කතාව ආරම්භයක් ගත්තේ තින්දි ඉතින් ඇත්තරම මම අද දවසේ විශේෂයෙන්ම තෝරගත් කරුවන් මේ රණවීරුවන්ගේ දිනේ නේද ඔව් රණවීරුවන්ගේ දිනේ අපේ දිනේ පරිවිදන 30 වසරක කුරේ යුද්ධය නිමා කළා වසර 11ක් වෙනවා රටේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන මතක් කරන්න වෙනවා පක්ෂ පාට කුලමල පැත්තකටම දාලා මොකද එතුමාගේ නායකත්වය නිසා අද වෙන විට අපට නිදහසේ ඉන්න වාතාවරණයක් ගොඩනැගිච්ච නිසා ඒවගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දැන් වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඒවගේම ආරක්ෂක ලේකම්වරුන් සියලු ත්‍රිවිධ හමුදාපතිවරුන් මම හිතන හමුදාපති සවෙන් සිල්ල මැතිතුමා ඒ සියලු දෙනා මේ වෙලාවේ තාමත් අභිමානයෙන් උත්සව මතක් කරනවා අද අපි වෙල්ලස්සපුරවරේ විශේෂයෙන් ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්සපුරවරේ අපි සෙන්පෙතියන් බිහි වෙච්ච ප්‍රදේශයක් වෙල්ලස්ස කියන්නේ මේ වෙල්ලස්සපුරවරේ අපේම රණවිරුවෙක් අපේම නෑදෑයෙක් බලන්න තමයි අද දවසේ මම ආවේ
ඔබ මුලින්ම කිව්වා ඔබ ඔබ බලන්න කිසිම කෙනෙක් ඒ කියන්නේ අඩුම ගානේ මට හිතන විදිහට හරි විදිහට නම් මම කිසිම වෙන මොකද චෝදනාවක් නැහැ හැබැයි අපි මේ ගැන හිතන්න ඕන විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම හිතන්න ඕන මේ වෙලාවේ මෙවැනි අය මේ සමාජයේ ඉන්න ඕන්ට අඩුම ගානේ වචනකින් කතා කරන්න එන්න තිබුණා නම් කොච්චර දෙයක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ නෑරුවන් නමුත් युद्धे कोई अवस्था विदिद अभी इतनी पटांगम कोई अवस्था विदिद ओय तमंग हेदु वेदु अम्मा आत्ता मैं विला विसी हिवेन में थी अम्मा दसमासया कुसे दरागेन तमंगे मेलोवट बेहकरानी दरुविक अंग संपो तात कोई जाना महान सेनोद तमंगे दरुवट खान्न बोलने आते देटी कल्ला स्पास अल्ला वला युद्धेवल करला हमुदावट बेदिन्न रटविन्विंग बेदिन्न अवसरे हेम गिहिल अतपाय सियल्लम नोकडा तमंगे अम्मा ताता मे समाजित दायाद करनो मुद पुत्रात्निया उब यानवा हमुदावट हमुदावे गिहिल्ला विशेष पुहुनुवा लबागिन युद्धे जयग्रहणे करन अवस्था वेनकोट उबगे खकुल देगा अतत अहिमे ए अवस्थाव पोड्डक सिंपत करम मे अतरम ओ मंग पड़ीकाजन आसाव की पहमदार ठीक है मगे पारे दीवाल भाई कट कर माता उर्दू डोला कितरे आइए कि नहीं कहना आम गया अनुम करो या अनु आता अनु नामे हो ए बिलावे गमे मारना आम के आइए ला के मारना तुना खतरा का कलंग लगा ए बिलावे कि मेतने का मत गुडक जान आने दा तो वही तीर निकले मानी वाले लोग ना महमदार जान वाकी निकले एक मगे हिते तीर बजे मतलब कुबाद का हम दौड़ जाने वाला अते यंगी भयंकर तीव्र मगे ये यंगी लग टाइम करें खराब ही लेके ना एक बात तीव्र करेंगे तो मैं हम दौड़ की खाली गया यंगी लंसा है अन्ना बेरे बुना इरा नहीं बता आवा खराब ही लेके ले बेल्ला यंगी लग टाइम करें खराब ही स्पिटारे मैं टाइम करेंगे तो मैं नहीं एक ही लग तीन इन्हें उठे अब दक मगे यंगी तो मैं तुआल हूँ किला नहीं वो दवारी कथा कर रखी एक रही थी सर वो यार उर्दू सर नंबर एक ने तो संबंध है ना सर तो वैगन ने पर वो उर्दू दहाई कुंत था वैगन सर यार उर्दू दक्कत वैसे देना संबंध था कटांग ने कथा कराने मात्र के कट साइन में सर मगे ही थी हॉस्पिटल के बारे नाव जाती रोज वाली थी ये वेला वित में सर तमाई वादरात कथा करी नेट कथा करने सर देख कथा कर लगी वीरा अदरा उर्दू कोलाक के नौ बंग वेरे लाखे हैं मैं बापू सर हरी मर मत का आम तक है मैं किए आम तक कर न्याय अब आम तक वे नहीं न्याय दुआला तब दहायक मेरा गैट लो अपना वो इन्ना हूँ तेरा अब लोग आता पाए न्याय किरा कोई इलाका बैठे ना थोड़े नहीं आते तमाम टेन आप योग में जाएगा ना फुलवा दिए फुलवा दे बैठे देव होती है ना मैंने तेरे को मार उत्साह कर लगा अभी तरह में कपड़ा අපිට කවදාවත් අවදාවත් අපතේ කරන්න බැරි රණවීරු එක් මේ වෙල්ලස්සේ ඉන්නේ ඔබ ඔබ තමයි මේ කකුල් දෙකයි අත කොයි නැති එකම රණවීරුව මම හිතන්නේ මේ පළාතේ ඔබ පළාතේ බැලුවොත් මම විතරයි ඔබ තුමා විතරයි ඒක නිසා අපි ගෞරව කරනවා ඉතින් ඔබ තුමාව බලන්න ආවේ ඒ නිසායි මම වෙල්ලස්ස ටීවී දුප්නාලිකාව හරහා මේක විකාශනය කරන්න බලාපොරොත්තුවක් තියෙන නිසා ඉතින් මම අද දවසේ වෙන් කරගත්ත ඔබ වෙනුවෙන් කතා කරන්න නම් මම ගොඩාක් දේවල් කියනවා හැබැයි නොකියා ආවාට යලිතර සමා වේලා उबगे आदर कथा वगैन खेटियन अहन कमी उबट हम अभी हम बिगन दिलूका दिलूका रुअ हम तुवाला रागम धर्मेश्वरी तमाय प्रोत्तापन मार्तिक दवास तुवाल सेवन गया मलबार चिकिया मेल के बाद मेह बंदे मलबार चि बंदे दिलूका मगे नोड़े जादूवा दिन क्लास में ये संबंध आवेद पटांग इतना मैं आल दिन बड़े टेलीफोन नंबर तम हम इक्का दखल तिब्बे न्याय मूट दिन मगे आप मैं दूँ मम्मी आ कम दिखे दखला फोन ये
කොහොමද තමයි අල්ල ගහගෙන ආවේ කතා කරගෙන ආවේ ගෙදරින් විරුද්ධ වුණා නම් මම නෝල්ලාගේ ඒ වෙලාවේ මාතට කියලා ඉරුපතෙන් ඉන්නවා එක දෙන හොරෙන් ආවා ඒවල දැනුවත් කරා අම්මලා මේ කට්ටිය ඒ වෙලාවේ අම්මලා පැහැදිලි කරා පුතා ඔයාගේ නංගි කෙනෙක් නම් දෙන්න කැමති නෑ නේද කකුල් දෙක ඇතයි නැති කෙනෙකුට මං ඊට පස්සේ කොහොමද මන්න නෑ දෙනවා මට නංගිට දෙන්නෙක් ඉන්නවා කියලා ඊට පස්සේ අම්මලා ඇත්ත කතාව තේරුම් ගත්තේ මාතින් තේරුම් ගත්තා නම් කරන්න දෙයක් නෑ මේ වෙලාවේ මේ හොරෙන් කින්න ආවා ඉතින් කියලා කරන්න දෙයක් නෑනේ මේ නිසා තමයි අල්ල ගහගෙන ආවේ හොරෙන්ම ගිහිල්ලා මේ නැත ගෙවලින් කැමතුණා නම් රණවිසරණ සම්බන්ධ කරලා ඔය වෙලින් එක එහෙ ගන්න රණවිසරණ ගන්න එහෙම ආබාධිත කෙනෙක්ගේ එහෙම තියෙනවා විශේෂ බල ප්‍රහාර. අර අම්බලගේ විරුද්ධතාවයම තමයි අර විදිහට කරගන්න උනේ. ඉතින් මේ සාමාන්‍යයෙන් ආදරය කරන්නේ සමහර මිනිස්සු ශරීර දැකලා ශරීරයේ ස්වරූපය දැකලා. හැබැයි දිලෝකට ඇයි මෙහෙම රුවන් ගැන ආදරයක් ඇති වෙන්නේ? මට අයියගෙන තින් කියද්දි ගොඩක් දුක හිතුණා. ගොඩක් අසරණ අපි රකින්න ගිහිලා නේ මෙහෙම උනේ කියලා හිතුණා. රට රකින්න අපි අදර ඉන්නේ මේ රණවරු වෙනින්දයි. මට ඉතින් ඒ වෙලේ හිතුණෙත් අද ඉන්නේත් අපි මේ හිඳයි කියලා තමයි තියෙන. මේ ආද සම්බන්ධ පටන් ගත්තේ. ඉස්සලා සහෝදර වගේ කතා කරගෙන හිටියා. පස්සේ අයියා හොර පස්සේ මං අම්මගේ හොර පස්සේ අම්මා කිව්වා කැමති කි නෑ කිව්වා. මං හා කිව්වා ඉතින් අයියට. එහෙම තමයි ඉතින් අපිට න ෆෝන් එකෙන් තරයි ඉතින් කතා කරේ. දැකලා නැහැ ෆොටෝ එකක් ගන්න කිව්වා එළිය නැහැ. මේ දැක්කොත් එන්නේ නැති වෙයි කියලා. මම කොහොම එහෙම කරන්නේ නැහැ අනිවාර්යෙන් එනවා කියලා. මේ ඊට පස්සේ එක්කන් එන්න ගියා තව අය කෙනෙක් එක්ක. මගේ යාළුවා අතින් ඇදලා වාව නතර කරගන්න හැදුවා. මං එයාගේ අතක් ගැසලා ආවේ. මේ අවිශ්වාස කළා. හැබැයි ආව ගමන වැදිරා නැහැ ඉතින්. මං අද ගොඩක් සතුටින් ඉතින් ඉන්නවා. මේ ආඩම්බර කරනවා ගොවිතැන් කරනවා මේ කම්මැලි නැහැ හරි කඩිසරයි අතපය නැහැ කියලා එහෙම අර එකතන ඉන්න කැමති නැහැ ගොඩක් කඩිසරයක් කෙනෙක් මේ දැන්ටත් මම කියන්නේ මෙයා කියන්නේ මම ආමිකේ සෝදාගිරිය තමයි කියන්නේ පුළුවන් නම් ආ සේවා කාට යනවා තමයි කියන්නේ අර යට යන්නේ ඉන්න අපහසුෙන්ද පොඩ්ඩක් අයින් වුණා ඒ හින්ද තමයි ඉතින් ගෙදර ඉන්න දැන් අවස්ථාව කියලා ඔබ හරි වාසනාවන්ත වෙලිනා මෙවැනි මෙවැනි රණවිරුවෙක් තමන්ගේ ජීවිතේ දිහා ජීවිතයක් ඉවත් කරගත්ත කියන්නේ ආයෙ වෙන පිනක් ඕනේ නෑ නේද වෙන පිනක් ඕනේ නෑ ඔබ ලොකු පින්කමකටයි මේ අත ගහලා තියෙන්නේ ඔබ විවාහ ජීවිතයට ඇතුළත් වුණාට ඔබ මෙවැනි පුච්චලේ මෙවැනි රණවිරුවෙක් තමන්ගේ ජීවිතයට විවාහ කරගත්ත කියන්නේ ආයෙ වෙන පිනක් ඕනෙම නෑ ඔබ කරන්න මේ පින්කම හොඳට නෑ මොකද මෙවැනි අය අපි සමහරක් සමාජෙ දැකලා තියෙනවා අද සමාජය දැකලා තියෙනවා අතපය සියල්ලම දී කන්න බොන්න හැම දෙයක්ම දෙන්න තමයි ශාන්තිකයව ශාලයන් කිරිදා ඕන කරන්නේ හැබැයි ඔබ මේ සියල්ලම අමතක කරලා ඒ ඇස් දෙකින් දැකලා මේ දේවල් නෑ කියලා දකිද්දි ඔබට ආදරය ඇති වෙන්නේ ඔබේ හදවතේ තියෙන පුදුමාකාර ලෙන්ගත් ආදරයක් කියලා ආයි ඒක වචන වලට පෙරලන්න අවශ්‍ය නැහැ ඒක අපිට තේරෙනවා ඒ නිසා තමයි දරුව දෙදෙනෙක් සිටිනවා. ඔව්. එතකොට මේ දරුව අහන්නේ නැද්ද අප්පච්චි ගැන? අහනවා. එතකොට කොහොමද හො කියලා දෙන්නේ අප්පච්චිගේ කකුල් දෙකයි අතයි නැති වුණ විදිය ඇහුවට පස්සේ කොහොමද කියලා දෙන්නේ? මම කියනවා ඉතින් අප්පච්චි යුද්ධයට ගිහිලා තමා මේ වුණේ කියලා කොටි මරන්න ගිහිල්ලා. දැන් අද ඔය ටීවී වල පේනනවා එක එක පොඩි පොඩි ආමි කියනවා මේ යුද්ධ පෙන් කියන්නේ රට බේරගත්තු විදිය. ඒ වඩ ගහලා පේනනවා. මේ බලන්න මේ අප්පච්චිලා තමයි ඔබ ගිහිල් බේරගත්තී කියලා මේ දේව ළමයට දැන දෙන්න ඉපේ මේ මෙහෙම රට බේරගත්තී කියලා මේ හැම දෙයක්ම ඉතින් විස්තර අහනවා මෙයා අහනවා තාත්තා කකුල දැත්තේයි කියලා මම කියන කොටි මාමලා කපලා කියලා එහෙම කිව්වහම මේ ආය දෙන්න මේ එකක් දෙන්න බැයිද අහනවා මෙයාගෙන් දෙනවද එහෙම කිව්වහම ඉතින් අයියා තනනවා විලාකට මේ එහෙම ඉතින් මේ දෙන්න එහෙම ප්‍රශ්න කරනකොට සමහර වෙලාවට උත්තර දෙන්නත් නැහැ හරි පුතා දැන් ලොකු වුණාට පස්සේ කවුරු වෙන දින්නේ යුද්ධයට යන්න යුද්ධයක් නැහැ නේද දැන් හමුදාවට යනවා ඇයි එහෙම හිතන්නේ පුතාගේ නම මොකද්ද අශාන් ඇයි හමුදාවට යන්න හිතන්නේ අශාන්ට අප්පච්චි කියන නිසා ඉතින් අප්පච්චි ගිහිල්ලා යුද්ධයට හමුදාවට බැරිලා අප්පච්චික හගුල් දෙකක් නැති වෙලා අතක් නැති වෙලා ඒව දැක දැක අශාන්ට ඇයි එහෙම යනම් හිතෙන්නේ
अनागत विश्वास आय नवता अभी आविधान संबंध वेरा संविधान क्रमया नती बोध मे आईते मंगला का कैमरे तबत अभी योगे पीड़ित मेरा युद्ध तबत नवता एक अपराध अक्नों अनिवार्य मे अतम नवत पटंग कपे तीन देव दीना एक अपराध आय पटंग आय पीड़ित तुवाले मरण और मम तुवाले और ඒเวลාවේදී මගේ තරුණ ජීවිතේ හොඳම කාලය. දැන් මේ ගෙවන්නේ මම අවුරුදු 31ක් 32ක් වෙනකොට. මගේ හොඳම කාලේ මේ ගත වෙන්නේ. අතපය හතර තිබ්බනම් ඕන දෙයක් කරන්න පුළුවන් කම්මැලි නැත්තම්. ඒ නිසා මේ නැවත ආයෙත් තව પરම්පරාවක් ඒක ගිනියන්න ඕන කියලා මගේ මතයක් නැහැ. ඒක නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මිසක් ඇති වෙන්න කියන්නේ නැහැ මම කොයි වෙලාවකවත්. මොකද මගේ තවත් සහෝදර සොල්දාදුවෝ කෙලේ බින්දොක්කත් හැදෙනවා මම කැමති නැහැ අත්තටම. මම සාමාන්‍යයෙන් පොඩි කාලේ මගේ හැටියක් තිබ්බෝ ඒ මැරිච්ච සෝ 50 ගාව යනකොට පොඩි කාලේ වුණත් अनिवार्य आचार कल्याण कौर बल्लेगा मगर इतने सोन तीन बेदर कल तीन सोन आचार कल मैं पोटिकार दिखाई कल्पना कर मेरन मेरन वकीन के दात मैं आमीर गिरा तात तागरे पास बलन गि बलन गिरा इतने गेदर आवेदा पास उठे यूनिटे यानी तुड़ा इट पास यान मे कोल बग्गी आटक मे बलू बेर का मेह मारन सील लाइट बल अंदर मुनाती बल मुनाक दुवारे रात दिन पसर अंकवा आ पसर हर वन बहुत कल्पना उपदेश नोकियाम
අපි මේ වගේ දේවල් කරන්න ඕන හරියට කලින් කියලා නමුත් එහෙම කිව්වේ නැහැ අපිට අවශ්‍යතාවයේ තිබුණේ මේ කැටයම් දාලවත් එහෙම දේවල් කරන්නේ සාමාන්‍ය ස්වාභාවික විදියට ඔබ ඉන්නම නම් අපි ආවා අපි කරන්න ආපු රාජකාරී කරලා ඔබට සුබපතල ඔබට ආශිර්වාද කරලා යන්නටයි අද දවසේ මම මේ නිවසට ආවේ මම රටපටාම යනවා මේ දවස්වල විතරක් නේද මම කරන්න ඔබ දකින්න ප්‍රතිචාරය දෙහරා ඉතින් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා මේ හැම දෙයකම මොකද හොඳ දෙයක මිනිස්සුන්ට ප්‍රතිචාරය තියෙනවා ඒ අතර සුරේදිත් තියෙන පොඩි පොඩි මඩපහාරවත් වෙනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මේකත් සමහරක් වෙලාවට විවිධ විදියට අර්ථකථනය කරන්න පුළුවන් හැබැයි මේ කාර්යය මම මනුස්සකම ඔයාලගේ ඔබගේ තියෙන එදා තිබිච්ච මනුස්සකම අදට බණ්ඩාරයිජේ කියලා මම කතා කරද්දි රුවන් මල්ලි කියලා ඔබට කතා කරන්න පුළුවන් මට ඒ නිසා ඒ ලෙන්ගතුකමටයි මම ඔයාව හොයාගෙන ආවේ මට හිතුණා ඔයාගෙන මේ අද දවසේ අන්තර්ජාලයට කියන්නට වෙල්ලස්සෙ අතපය නැතුව මේ සමාජේ ජීවත් වෙන රණවිරුව අදටත් ඉන්නවා මේ ලේ දහඩිය හඳුලා මේ පොළවට පතිත කරලා තමයි අපිව බේරගත්තේ ඒ නිසා ඔබේ ඔය කකුල් දෙක අහිමි වුණේ ඔබේ ඔය එක අතක් අහිමි වුණේ මේ දරුපටවුන්ගේ මේ අපේ මේ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කරගන්න ඉතින් ඒ නිසා ඒව ආරක්ෂා වෙලා තියෙනවා හැබැයි අපේ අතපය අපේ දරුවන් සියලු දෙනාගේම තියෙද්දි ඔබේ අතක් ඔබේ කකුල් දෙකක් අහිමි කරගන්න අනුන් වෙනුවෙන් සටන් කරලා මේ රටක් බේරලා දුන්නට ඔබට ජාති ජාතිත් අපේ සියලු දෙනාගේම ඒක පුණ්‍යානුමෝදනා කරනවා ජාති ජාති පින් දෙනවා අපි ඇත්තටම අපේ ජාති ප්‍රණාමය පුද කරන මේ වෙලාව ඔබ වෙන රණවිරුවෙක් ඔබට වාසනාවක් ඔබගේ ජීවිතේ තාමත් ලස්සනට ගෙනවා කියලා අපි දන්නවා මේ කොහොම අයව හරි වුණත් ආදරණීය බිරිඳක් හමු වෙලා තිනවා ලස්සන දරුවෙකුට දෙන්නේ ලැබිලා තිනවා ඒක පෙර වාසනාවට මොනම අහිමි වුණත් ඔබගේ වාසනාව තමයි මේ තියෙන්නේ මේ සතුටින් ඉවන්න කියලා අපි ආරාධනා කරනවා ඉතින් අද දවසේ සමු ගන්නටයි සූදානම අපි මුලින්ම යමු අවසන් වශයෙන් මොනවද තියෙන අද දවසේ අපි මේ අහම්බෙන් ඇවිල්ලා මේ විදියට පොඩ්ඩක් හරි කතා බහ කරලා ඉතී දුක සතුට බෙදා හදා ගන්න ආපු වෙලාවේ ඔයාලට මොනවද කියන්නේ මට ඇත්තටම සතුටුයි මගේ මහත්යගෙන මේ මහත්තුරු ඇවිල්ලා මේ විදියට කතා කරගෙන මේ කියන්න තිබ්බ ඔයාලට සමාව ඇත්තටම ගන්න ඕනේ මේ මෙයා අගේ කරන එක මම ගොඩාක් හරි කැමතියි මේ අගේ කරන්න ඕනේ කෙනෙක් ඒකයි මේ මම හරි කැමති මහත්තුරුට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ආවට මේ වගේ දවසකදී ඒ අතරේටම තුවාලා අවුරුදු 11යි මාස 5ක් විතර වෙන්නේ මේ මං එනකොට ගියා තුවාලාදී හිටියේ මේ හැමෙම රෝස පාටයි මේ ගොඩක් කෙට්ටුයි මට ගොඩාක් දුක හිතුණා මේ ඉතින් මං අද සතුටු වෙනවා මහත්තුරු මේ විදිහට ඇවිල්ලා मनुष्यु උදව් කරන්න කල්පනා කරනවා. ඔයාලට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් දරුපැටව වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ඔයා වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් අපට ඒක අපිත් ලොකු පිං කරලා තිනවා. මොනවද මේ වෙලාවේ ඔයාට අපේ අපි මේ වෙලාවේ ගෙදෙට්ට ආවා. මොනවද වෙන්න ඕන? කිසිම පැකිලීමක් කරන්න අවශ්‍ය නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් සියල්ලම ඔබට ලැබෙනවා ඇති. හැබැයි ඒ සියලු දේවල් ලැබුණත් මොනවා හරි අඩුපාඩුකම් ඇතිනේ. අපි දැක්ක ඔබ ත්‍රිවිල් එකේ තනින් අතෙන් අරගෙන එනවා. ඉතින් මොනවා හරි ඒක ත්‍රිවිල් එකේද මොකද? මොනවද අඩුපාඩුකම් තියෙන්නේ කියලා කැටියෙන් කිව්වොත් මට පුළුවන් ඒකට අවශ්‍ය ඔබට උදව් කරන්න හැකියාව තියෙනවා මට. පුරයන් නෙවෙයි. ලයිසන්ස් එකක් ගන්න මේ මම ඉස්සාර කරන්නේ ගන්න පුළුවන් කියලා මොකද අපේ දැන් කපුල් එකම කප් කට්ටි අරන් ඉන්නේ. අත තියෙනවා බ්‍රේක් එක හදලා අරන් තියෙනවා. මට මහගමන් බිව යන්නේ පොලිසියෙන් දැන්නත් මෙහෙ කවුන්ට් නවත්තලා මුක් කරන්නේ නැහැ ලියන්න යවනවා. නමුත්තර මට ටවුන් එකට යන දැන් මම යන්නේ අඳපාල හන්දිය මෙහා ටිකයි ඉස්කෝලේ පොඩි කට්ටිය දාන්න යනවා ඔය මගේ වැට් ටික කරගන්න ඉඩම් වල කුඹුර වලට යනවා ඔය ටික කරගන්න යන්නේ ඔබට කොහෙටද යන්න ඕන එතකොට මේ දුර ගමන් කියලා දුර ගමන් කියලා දැන් ටවුන් එකට යනවා නෝල්ලා ගමට යනවා ඒ තරම් දුර තමයි ඔය දෙක තමයි තියෙන්නේ ලයිසන්ස් එකක් විදිහට මක් කර එහෙම මොකක් තාවකාලික හඳුනුම් පතක් වගේක් හරි ගන්න පුළුවන් නම් පෙන්නලා යන්න පුළුවන් ඒක කියන්න ඕනේ නැහැ විස්තරේ නම් සමහර පොලිස් නාද අලුත් පිළිදාර ඉන්නවා දන්නේත් නැහැ කිව්වට අපි වඳුරන්නේත් නැහැ සමහරලා දැන් මෙහෙනම් ගැටලුවක් නැහැ මේ පාරේ ඇවිල්ලා හදිස්සියරි රතමන් පොලිසියෙන් ඉදිරිපත් වෙන එක කී දන්නවා අනිවාර්යයෙන්ම මේ 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 හපාල එක්කිනේ කින්නවා කියන එක දන්නවා දැන් ඔය
සමහරලාට නොදන්න පැත්තකට කිව්වොත් දැන් මම අනිවාර්යෙන් අද පාන්දරින් එහාට මගේ වැඩ කරේ යනවා නම් කවුරු හරි දාගෙන යන්න. ආයෙත් තියෙන කෙනෙක්. මම එක අවවාදයක් කරනවා මේ වෙලාවේ. දැන් ඔබට ඇත්තට මේ කතාවයි තියෙන්නේ. හරි කොමක් ලයිසන් එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කැමති නැහැ. එහෙම යම් කෙනෙකුට මම කියලා මේ ලයිසන් එක අරන් දුන්නත් මේ තවත් ජීවිත තුනක් එක්ක නෝ වෙන්නේ. ඔව්. කොච්චර වුණත් අපිට දශමයක් ඇති වෙනස් වෙන්න. ඒ නිසා ඔබ ඔය ජීවිතේ ඔය වන්දිකේවල තියෙන්නේ සමහරක් වෙලාවට කවුද දන්නේ අපිට ආත්ම ගාන සමහරක් වෙලාවට විවිධ අපේ පෞපින් කැරකෙනවා මේ ඒ අනුව වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නිසා සමහරක් වෙලාවට මේ දරුවෝ සහ මේ බිරිඳ දුක් විඳින ඔබ කවදාවත් කැමති නැහැ දකින්න. ඒ නිසා මම අවවාදයක් විතරක් කරනවා මේ දරුවොත් එක්ක යනවා නම් ඔබ එහෙම ගමන් යන්න පෙළඹෙන්න එපා කියලා තමයි මම මේ වෙලාවේ කියන්නේ. මොකද ඔබේ ජීවිතේ වගේ මේ ජීවිත තුනක්ම අපට වටින නිසා right ලයිසන් එක ගත්තා කියලා ලයිසන් එකේ කන්ට්‍රෝල් එකක් නැහැ. ඒක කාඩ් එකක් විතරයි. එහෙනම් නැත්තම් පත්‍රිකාවක් විතරයි. නෑ පොඩ්ඩක් මම කිව්වේ රෑ බලන්න කියලා මේ RMB කරා ගන්න පුළුවන්. මම හිතන්නේ නැහැ මොකද අත තිබ්බනම් පුළුවන්. ඔව් නීත්‍යානුකූලව මගන්ති මාලාවක් තියෙනවා ඒ අනුව ඉෂුව කරන්න බැරුව ඇති. නමුත් සානුකම්පිතව යම් නෑ වාහනේ හදලා පෙන්නන්න පුළුවන් ගන්න කොළඹ ඇරයි යන්න ඕනේ. ඔව් ඔබට ඩ්‍රයිවිං කරන ක්‍රමවේදය අනුව මම හිතන්නේ මීට වඩා සිවිල් යන්න නැතුව සාමාන්‍යයෙන් රෝදු හතරේ වාහනයක් කාර්යයක් වගේ ඔටෝ ජීවර් එකක් වගේ වගේ නම් සමහරක් වෙලාවට ඒ වගේ නම් පුළුවන් ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි බලමු මේක සමහරක් වෙලාවට වීඩියෝ එක දැක්කට පස්සේ විවිධ රටවල් වල මිනිස්සු දකිනවා. මේකට යම් පිළිතුරක් ලැබෙවි අපට. එහෙම ලැබුණොත් මම ඔබට හොයාගෙන ඉන්න අනිවාර්යයෙන්ම කියනවා. එහෙම වුණොත් ත්‍රිවිල් එකක් නෙවෙයි යම් වාහනයක්. ඔව් එහෙම හරි කමක්. එහෙම වුණොත් ඒ වාහනේ පණ ගන්නන්ට ක්‍රමවේදයක් තිබුණ නම් මම හිතන්නේ ඒකට වඩා වටිනවා. අපි බලමු මේක බලාගෙන ඉන්න ගොඩක් කට්ටිය සමහරක් වෙලාවට මේ රණවිරුවේ කකුල් දෙකම නැහැ. අතක් නැහැ. ඒක අතයි තියෙන්නේ. දරු පවුලක් රකින්නවා. හැබැයි කිසි කෙනෙකුට කරදරයක් නැති ජීවිතයකට ගහගෙන යනවා. හැබැයි මේ අහිමි වෙලා තියෙන්නේ අපි සියලු දෙනාවම ආරක්ෂා කරන්න ගිහින් මුළු රටක් ආරක්ෂා කරන්න ගිහලා තමයි මේ සියලු අවයව අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට මේ කතාව බලාගෙන ඉනකොට යම් අදහසක් ගන්න පුළුවන් නම් ඒ තුලින් ගැබ් වෙන දේ එකතු කරලා අපිට කියන්න අපි සූදානම් වුවන්ට උදව් කරන්න එහෙම වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. ආයිබෝවන් සුභම සුභ දවසක් ඔබට. ඔබට උත්තමාචාරය. යන්න නේද? हाँ हाँ मंडल है।
हमदार आम हम लोग।